मत सायम रंदा सित सित विलि मत सित सित सितुआम एंदा रहसिम कोंदुरा हदवत उदुरा रहसिम कोंदुरा ස්වාභාවික මී පැණිසාරය මුසු නව ලක්ස් බොටනිකල්ස්. ලොකුනෝන කොහෙද මේ යන්නේ? හරිම කලබලෙන්. නෑ නෑ, කිසිම කලබලයක් නෑ. හැබැයි මේ නෝන පාරෙන් මිනිස්සුන්ට අවහිර වෙන විදිහට වාහනය නතර කරන එක නවත්තන්න. ඔව් ඉතින්. ඔයාට අවහිර කරන්න වදිති වාහනයක් නෑනේ නේ? නෑ, මට රැසුනට මගේ පුතාට තියෙනවනේ. තියෙනවා තියෙනවා. තියෙනවා. ඔව් තියෙනවා. අපේ කම්පැනි එකට හොරෙන් රිංගලා ඒකේ සල්ලි අතිමදි ගහලාගත්තු වාහනයක්. කිසිසේත්ම නැහැ. එයා වාහනයකත් එයාගේ තාත්තගේ සල්ලි වලින්. අනික එතන එයා චාමන්. එයා ඉතින් ලස්සන්ට හැදලා ඉන්න පැය එයාගේ තාත්තා වගේ. දැන් එතකොට මගේ පුතා කැතයිද? අපෝ නෑ. අවන්ත කොච්චර ලස්සන දරුවෙක්ද? දෙන්න එකට ඉන්නකොට කාටවත් කියන්න ඕනේ අයියේ මල්ලි කියලා ඕනේ කෙනෙකුට පේනවා. හ්ම්. එයාගේ හැඩ විතරක් කියන්නේ මොකද? අවන්තර ඉන්නෝනේ මහ කැත්ත අම්ම කෙනෙක්. නපුරු දුෂ්ට මිනිසුන්ට වලවල් කප කප යන මන්ද මොකද්ද ඔයාට කපපු වල? අනේ, ඔයා මගේ පුතාට මිනිස්සු දම්මල ගැහුවයි කියන එක මන් දන්නේ කියලා හිතන් දෙපා මිෂා. මොකද්ද? ඔව්. කවුද එහෙම දේවල් කරේ? ඔයාට පිස්සුද? අම්මේ. මෙන්න දැන් හිතවත් වෙන්න හදනු. එනිකයි යන්නනේ යන්න. ඔයාලා වගේ මේ 3rd class ගෑනුත් එක්ක මොකටද අපි හිතවත් කම්පාන්? ඔය හිතන් දෙපා මගේ පුතාට කරපු දෙයට මම මුකුත් නොකරින්දී කියලා. මේ ඔයාගේ පුතා මදාවියොත් එක පාර ගිහිල්ලා ඉල්ලන් කෑවට මම මොනව කරන්නද? මගේ පුතා මදාවිය ආශ්‍රය කරන්නේ නැහැ. ඒව කරන්නේ ඔයයි ඔයාගේ අයියා. දැන් ඔයා හරියටම කියන්නේ කොහොමද මමමයි ඒක කළේ කියලා? මොකද hina වෙන්නේ? මූණෙන් පේනවා. මගේ? නෑ මගේ. මේ ඔය යන විදිහට කියොත් පුතා විතරක් නෙමෙයි අම්මටත් ළඟදිම ඉල්ලන් කන්න වෙයි හොඳ. පරිස්සම යන්න. ඇයි එහෙම කියන්නේ? කවද? මාව? උඹට පුදුම සතුටක් නේද තියෙන්නේ මට අය අවන්තරයි මොන හරි වෙනකම්. ඇත්තද? හරි බඳින් වෙනවා. ඇවිල්ලා අම්මගෙනු තාත්තගෙනු යහනවා. නෑ 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 නෑ. ඇවිල්ලා අම්මගෙනු තාත්තගෙනු යහන්න. දුවට කැමතිද? අනේ මේ මං තියනවා බයි. මේ කවුද? ඇයි? කෝල් කරේ? ඇයි? ඇයි කියලා අහන්නේ කවුද? ඇයි අම්මා එහෙම අහන්නේ? ඇයි දෙමට අහන්න බැරිද? මොකක්ද අම්මේ මේ වැඩේ තේරුම? ඇයි? වෙනද වගේ මට වද දෙන්න පටන් ගත්තද? කෝල් එකක් ගන්න බෑ, කල්පනා කරන්න බෑ, මුකුත් ලියන්න බෑ, කොහෙවත් යන්න බෑ. මොකද්ද මේ? මේ අයියා මට කියලා තියෙන්නේ ඔයා ගැන හොයලා බලන්න කියලා. මොනා හොයන්නද? දැන් ඉතින් ඔයා ගැන හොයන්න බලන්න ගොඩක් දේවල් තියෙනවනේ නේද? හරි හරි. කවුද ඉතින් ඔය? අනේ මේ කැම්පස් එකේ යාළුවා මලින්ත. ආ, ඒක මිස. අම්මේ, මෙන්න මෙයාට අපේ ගෙවල් පැත්ත මතක් වෙලා. ඇයි එහෙම කියන්නේ? නෑ ඉතින් දැන් මේ පැත්තේ නෑනේ. ආ, මම එන්නේ නැද්ද?
අම්මෙන් අහනවකෝ. මෙයානේ මේ කිවල්ල නැත්තේ. මේ ඉන්නේ. ඉන්නවා ඉන්නවා. හාව හඳ දකින්න වගේ ඉන්නවා. වැඩ වැඩි නිබන් අංගියේ දැන්. මොනවද බං මේකට ඔච්චර තියෙන වැඩ? අපේ උඹ දන්නේ නැහැ මෙයාට තියෙන ලොකු ලොකු වැඩනේ. ඔව් ඔව් මට ලොකු ලොකු වැඩ ගොඩාක් තියෙනවා. දැන් දෙන්නම එකතු වෙලා යන්න කුස්සියට. ඇයි? කුස්සියට ගින් උයන ගමන් මෝපදුපු ටික කතා කරගන්න. යන්න 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 යන්න. මේ 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 අපි ඕපුදුප නම් කතා කරන්නේ නැහැ. ඉතින් අපි කුස්සියට නම් යනවා. මේ මාර වැඩක් උනානේ ඔයි. ඇයි? මං කිව්වේ නැද්ද ඔය කතා කරන්න? මේ ඔබ කටපියන් හිටපන්. යම්බන් කුස්සියට. මොකද බං? මේ අපි සමහම්බුණානේ ඔය. මොකක් කියන්නේ? ඔබේ වෛද්‍යවරයා පැනල් කිරීමට ඕනෑම ජංගම දුරකථන ජාලයකින් 225 තන්න. දැන් රුපියල් 90 සිට වැස්ලීන් කියුට් පැක්. චාබියා. ඔව්. අපි මේ පන්ති යන කෙරුවාව තියනවනේ බං. ඔව්. මට හිතෙනවා බං ඒක නිකන් හරියට අපේ තාත්තා වැච්චනෝ වගේ කියලා. ඇයි? කිසිම තේරුමක් නැහැනේ. කදන් ධර්මෙම වැරට යන්නේ ඒක තේරුමක් නැහැ කියලා කියන්නේ. නෑ අනේ අපේ අම්මා කියන්නේ. තාත්තා කොච්චර රස්සාවට බඩ ගෑවත් වැඩක් නැහැ. පඩි ගත්තායින් පස්සේ ණයට කැපිලා ඉතුරු වෙන්නේ ගේ දොරකඩ පඩියේ විතරයි කියලා. එහෙම කියන්නේ බාබා. ඊට වඩා ක්ලාස් එකේ තේරුමක් තියෙනවා. මට හිතෙනද චබියා අපි වෙන මේ චිරාත් කාලයක් ඉඳන් මේ පන්ති යනවා කියලා. ඔව් එහෙමනම් හිතනවා ඉතින්. මට මේ පෙරේද තව දෙයක් හිතුණානේ. මොකද? කොහමද රාමනායක සර්ගේ ඩෙන්ටි කාඩ් එක උස්සන්න ඕනි කියලා. ඒ මොකද? සර්ගේ වයස බලන්න. ඇයි? එහෙම සැකයක් තියෙනවා චබියා. සර් අපිට කතා බාලටි කියලා. ඒ මොකද? ඇයි හද්දේ අපි දැන් කොයි කාලයක් ඉඳන් මේ පන්ති යනවද? මේක නම් ඇත්ත. ඒ අයලිනා ඔබ අම්මේ පැණි පාට ඇයි ඒකිට ක්ලාස් යන්න හිතුණාද? එහෙම දෙයක් නෙවෙයි දැන් කොහොමද ක්ලාස් යන්න එපෑනේ. අනේ මේ මට ඔය සක්කර වට්ටම් එක ක්ලාස් යන්න බෑ. ඔබට ඕන නම් ඵලයක්. දපම් බම් පොඩ්ඩක්. හරි හරි යනවා නම් කතා කර කර යන්. සහේලි තෝඹලගේ මහලොකු වැහිලිහිනි. අක්ක ගමේ ගිහින් එන්න ගියානේ. ඒ මොකද? මොකද ප්‍රශ්නයක්ද? ඇයි අක්කව කසාද බඳලා දෙන්න හදන්නේ? මල මාලේ කොලද ගෙදරින්? මල මාලේ උසද? කොටද? සුදුද? කළුද? අයියෝ නෑනේ. එහෙනම් එයා ගියා මේ අර මොකද්ද මේ ජොබ් එකට දාන ඕන ග්‍රාම සේවක සහතිකයද මොකද එකක් ගන්න? මොකද්ද? ලිහිණි රස්සාවක් කරනවා? ඔව්. මොකද චබීත මේ රටේ ලෝකෙට වෙන්න හදන්නේ? ඒක නෙබං. අපි මේ පිම්බත්තු වගේ ගෙදරින් කකා බිබී ඉන්න රස්සාවක් කරන්න නැතුව උන් රස්සාවක් කරනවලු. අවුති වැඩක් නෑ බං කියලා මේ මේ ක්ලාස් යන්ද පරක්කු වෙනවනේ ඔය දෙනත් එක කතා කරගෙන ඉඳ හැමදාම මම බැනුම් අහන රමනායක සර්ගේ සර්ට ඉන්න කියන්නානේ අපිත් ගියාන් පස්සේ කවුද මේ සමාජයේ තියෙන ප්‍රශ්න විසඳන්නේ හරි දැන් එන්නේ නැද්ද එන්නේ නෑ ඔයා යන්න වෙලා යනවනේ හරි අපිටනේ ඔයා බැනුම් අහගෙන තු යන්න 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 බලපං චබියා ලිහිණි තස්සාවක් කරන්න හදන මොනවද අනේ අපිට මේ වෙන්න හදන්නේ ඔබ තමයි ඉතින් මට කන්තල යන්න දෙන්නෙත් නෑ අනේ කන්තලේ මෙන්න මෙහෙట్లా ඉඳපන් යම රාමනායක ස්වාමී යන්න ඔබට හොඳටම ෂුවර්ද රාමනායක සර් අපිට උදව් කරයි කියලා නේ මන් දබා මට හිතෙන්නේ නෑ චබියා මට ඉදිරියේ තෝ උදව් කරන වගේ වගන මං කන්තලෙම යනවා බා එක්ක. ඔබ කන්ත ආනන්ද මන්තයා. ඕ. අර ගෑණි අදත් ආවා. මොන රණේ අයියගේ? මොකක්? කොකෝ. ආපු ගම වටපිට බල්ල බයික් කියන කල ගියා. මං හිතන්නේ හන්දිය පැත්තට ගියේ. ඔයාලා. දැන් ටිකක් වෙලා. කොහෙද ගියේ? කවුද? මම? නේද මමද? මම කොහෙවත් නැහැ.
බයිසිකලේ ගියේ? බයිසිකලේ ට්‍රයිලර්? මොකක්? ට්‍රයිලර් ගියා ට්‍රයිලර්. බයිසිකලේට මක් වෙලා තිබ්බ ට්‍රයිලර්? බයිසිකලේට මුකුත් වෙලා නැහැ. නේද? මේ මට බයිසිකල් පදින්න බැරුව තිබුණේ. දැන් මම බලන්න ගියා ඒක පුළුවන්ද කියලා. ඒක ට්‍රයිල් කරන්න ගියේ. ඉතින් අද්දන් හරි එක. හොඳට බලන්න. දැන් කවුද ඒතර ඔය ඩබල් දාලා ගියත් ඔය ට්‍රයිල් ගත්තද? කො? ඔය බයිසිකලේ ගියේ? ආ මේ මේ අක්ක කෙනෙක්. අක්කා කෙනෙක්? ඕ මේ මේ ඥාතිවන අක්කා කෙනෙක්. දැන් ඇයි දැන් ඔය ඇවිල්ලා තින්නේ? මං හිතන්නේ මේ මං හිතන්නේ නෙමෙයි මේ ඇත්තටම ඇවිල්ලා තින්නේ මේ පොඩි එකාට කිරි පැකට් එකක් ගන්න සල්ලි ඉල්ල ගන්න. ඉතින් මං මේ අක්කව හන්දිර බයිසිකල් ගිහිල්ලා දාලා මේ කිරි පැකට් එකක් ගන්න සල්ලි දීලා ආවා. බාරියට උදව් කරනවානේ. යන තැනකට ඔච්චර නිතර වෙන්නේ ආනන්ද මහත්තයානේ. අම්මපා. ඇයි අහලා නැද්ද? නෑ මං අහලා තියෙනවා. එනකොට මේ රටේ මෙන්න ලෝක හොරු අපිට මේ බණ කියනකොට hina යනවා වගේ මේ උඹ දැන් ওই කීනේට මට hina යනවා. අයියේ? නෑ මුකුත් නෑ. තෝ කිව්ව නේද කියලා? ආ? කියන්න කිව්වනේ? නෑ. නෑ මතරම් මං දැක්ක උඹ ඇඟි හොරෙන් බලබල ඉන්න අතර මගෙන් අහුඹ කෝ කියලා ඉතින් මං කිව්වා මොකද කිව්ව උඹ මං කොම්බ බයිසිකල් නැගලා ගියා කියලා ආ අතව මොකද කිව්වේ තව මොකද කිව්වේ වෙන මොකුත් කිව්වේ නැහැ මොකද කියන්න එපා උඹ මේ වෙන මොකුත් කිව්වේ නැහැ දැන් ඒක උඩ එයා දන්නේ නැද්ද වෙන මොකුත් එයා දැක්කත් දන්නේ ඕ මේ ගෑනුන්ටත් කිසිම මොලියක් නැහැනේ අඩුම මම කෝල් එකක් දීලා වරෙන් මොකද තාත්තේ කින්ද මන්ද කියලා බලලා එතකොට මට පුළුවන් නේ මොකක් හරි ප්ලෑන් එකක් ගහගන්න මම හිමත් නෑ මේ මන් දන්නේ නෑ ඉතින් උස්සගෙන එනවා ආ බබ වැඩක් කරගනේ මදහස දෙන් වාතීනා දෙදනාත රසි මූණ දෙක කරන් ඉන්න එපා ඉතින් මේකෙන් පේන්නේ මොකද්ද කියලා දන්නවද මොකද්ද ඌට අපේ නංගි ගැන තියෙන උනන්දුවයි උමනාවයි නංගිගේ අයියා විදියට මට දක්වන රෙස්පෙක්ට් එකයි හරි ඉතින් ඒ ළමයට වැඩක් වැටෙන්නේ නැති දනුක මොකද්ද වැඩේ ඈ මොනවා වුණත් මේ වෙද්දි මේ වගේ අවස්ථාවක මං කිව්වා මූ මෙතන ඉන්න ඕනේ හරි දැන් රණ්ඩු වෙන්න එහෙම එපා හොඳේ හරි මේක අපි දෙන්නේ කතාවක් ඔය අතුරට ලයින් යන්න වෙලාවක් කිව්වම වෙලාවට එන්න බෑනේ. පොලිසියමගේ ප්‍රශ්න අහන්න එපා. මොන වැඩ වගේ තිබ්බා? වැඩ. ඔව්. අපේ නංගිට වඩා වැඩි වැඩ. මෙමයි. නංගිට වඩා වැඩද වාට වඩා වැඩද කියලා නෙවෙයි. මේ ඔෆිස් එකේ වැඩනේ. ඒක හරි වෙලාවට කරන්න ඕනේ. ඒකයි. හරි අපි කතා කරමු කියන්න. දන්නවද මම පාරේ කොච්චර වෙලාද කියලා? Sorry ඉතින් චුට්ටක් පරක් වුණා ඉතින්. Sorry. සොරු කිව්වම හරිද? මම වැඩ තියෙන මිනිහෙක්. මම වැඩ කරන්නේ බැංකුවක. අක්කත් ඉන්නවා කාර් එකේ. උදේ ඔයා එනවා කිව්වා. පැයක් මෙතන බලන් හිටියා. හවස එන්නම් කිව්වා. හවස තව පැයක් බලන් හිටියා. ඔයා කවුද කියන්නේ? දැන් ඇයි කොහොම කතා කරනවා? නෑ දැන් ඔයා එනකම් බලන් ඉන්න මේවා කවුද? ඔයා ජනාධිපතිද? දැන් ආවේ මාතේ රණ්ඩු කරන්න නැත්නම් ප්‍රශ්නේ ගැන කතා කරන්නද? ඔయిత වඩා නංගි ගැන හිතන්න ඕනේ නේ. මං එයාගේ අයියා. තමුන්ට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අවම වශයෙන් මම ඒක විසඳන්න ෆ්ලෙක්සිබල් වෙtti. වාට යුතුයකමක් තියෙනවා මේකට මට වඩා ඉන්වෝල් වෙන්න. කිසිම උනන්දුවක් නැති මිනිහෙක් වයා. තමන්ගේ ජීවිතය ගැනවත්, තමන්ගේ ආදරය ගැනවත්.
එහෙම වගකීමක් නැති මිනිහෙක්ට මගේ නංගිව දෙන්න මට පිස්සුද? සහෝදරයා. මම මෙච්චරලා ඉවසු හරි. මංගර සොරිත් කිව්වා. එංගමට මොකද කරන්නේ කියන්නේ? ඔයිට වඩා මගේ නංගි ගැන උනන්දු වෙනවා. හරිද? හරි දිවා මට මුලින්ම මගේ නංගිව දෙන්නකො. ඊට පස්සේ තාත්තට කියන්න. ඊට පස්සේ බලමු. මම වාගෙන විදිහට ඉන්නම්. දැන් මේ නංගිව ගන්නකන්ද මෙච්චර ගණන්? ඔව්. පලයන්. මොකද කියන්නේ? යනවා යනවා යනවා. යන්න කියලා කියන්නේ? උඹලා වගේ උන්ට දෙන්න මාගාව නංගිලා නැහැ. මම මගේ නංගිව මට ඕන කෙනෙක්ට දී ගන්නම්. උඹ පලයන්. එහෙමද කියන්නේ? ඔව්. යනවා ඉතින්. යනවා. Soft Metro Campus. සුභ දාමේ ශාකශාර ඖෂධීය යහගුණෙන් රුවේදා සැමදා දිදුලන සමකට Kiehl's අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. හඳුන්වා දෙන Elephant House Superman Bubble Gummy. රස බලන්න එකතු වෙන්න. මේ යාගැටි උඹ තියාගනින්. උගේ හැටි මට වැඩක් නැහැ. ඒ වගේ එක එක ගිහිල්ලා මගේ නංගි බැල්ලියක් වගේ උගේ පාමුල වැටෙනවට මං කැමති නැහැ.